ආයුබෝවන් ජාතික රූපවාහිනියේ ජාතික පාසලේ භෞතික විද්‍යා වැඩසටහනේ තවත් භෞතික විද්‍යා වැඩසටහනක් අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මේ දක්වා අපේ අනිත් ගුරු මඬුල්ල විසින් ඕගොල්ලන්ට අපේ භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වැඩසටහන් කීපයක් විස්තර කරමින් ඉදිරියට ආවා. අද එවැනිම තවත් වැඩසටහනක් මම ඕගොල්ලොත් එක්ක ඉදිරියට කතා කරගෙන යන්නයි අදහස් කරන්නේ. ඔගලට මතක ඇති ඇතරම පසුගිය සතියක මම අවසානයේ පාඩමක් කතා කරමින් ඉදිරියට අරගෙන ආවා. ඒ තමයි අපි මේ භෞතික විද්‍යාවේ ප්‍රස්ථාර අඳින්නේ කොහොමද කියලා. අද මම මේ භෞතික විද්‍යා පාඩමේ ඒ කියන්නේ ප්‍රස්ථාර අඳින පාඩම තව දුරටත් ඉදිරියට කරගෙන යන්නයි අදහස් කරන්නේ. එහෙමනම් අපි බලමු එදා අපි නැවැත්වුවේ කොතනද කියලා. අපි සරල රේඛාවක් කියන්නේ මොකද්ද? මේ ඛණ්ඩාංක අක්ෂවල සරල රේඛාවක සමීකරණය හදන්නේ කොහොමද? ඒ සරල රේඛාව කියන එක පාවිච්චි කරමින් භෞතික විද්‍යාවේ තියෙන මූලධර්මත් යොදා ගනිමින් අපෙන් අපිට උන සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද කියන තැන තමයි අවසානයේ නැවැත්වුවේ. එතන ඉඳලා තවත් අපි උදාහරණ කීපයක් ඉදිරියට කරගෙන යමින් අපි මේ පාඩම ඉදිරියට අරගෙන යමු. බලන්න පුංචි උදාහරණයක් අපිට කතා කරනවා. ඒ තමයි ස්කන්ධය mh අංශුවක් h උසක සිට t සමානයි බිඳුව කාලය බිඳුව මොහොතේ නිසලතාවයෙන් අතාහරිනු ලැබේ. පහළට අතාරිනවා. එය t කාලයකදී කාලය t ප්‍රමාණයක් ගත වුණාම d දුරකට ඇවිල්ලා තියෙනවා. ඒ ආවට පස්සේ මේ මොහොතේදී t සම කාලය t කියන මොහොතේ එයාගේ ප්‍රවේගය v කියලා දීලා තියෙනවා. ප්‍රවේගය v වේ. එතකොට මේ මොහොතේ අංශුවේ විභව ශක්තිය p සහ චාලක ශක්තිය k ලෙස අරගන්න කියලා එයා කියනවා. අතන මේ චලිත අපි මේ කතා කරන්න යන සිද්ධිය සඳහා අවශ්‍ය විචල්‍ය ටික මෙතන අපිට හඳුන්වලා දීලා තියෙනවා. මේකේ පළවෙනි ප්‍රශ්නය කාලය t සමග ප්‍රවේගය v විචලන ප්‍රස්ථාරය අපි පසුගිය සතියක කතා කරා. එහෙමනම් අපි ඊතන මෙතන ඉඳලා ඉදිරියට තියෙන ප්‍රශ්න ටික නැත්නම් උදාහරණ ටික සලකමින් අපි ඉදිරියට යමු. මෙන්න බලන්න පුංචි චිත්‍රයක් ඇඳලා තියෙනවා. අපි මේ කතා කරපු සිද්ධියට කාලය t සමානයි බිඳුවේදී o ලක්ෂයෙන් මෙහා අතාරිනවා. අතෑරලා පහළට එනකොට d දුරක් ගියාට පස්සේ යාගේ ප්‍රවේගය v. එහෙමනම් අපිට ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි එයා කියනවා b චාලක ශක්තිය k සහ විභව ශක්තිය p විචලනය වෙන ආකාරය ප්‍රස්ථාරයක් අඳින්න කියලා. මම කරන්නේ මොකද මේ අහන්නේ කොයි මොහොතේද උඩ ඉඳලා වැටිලා t කාලයක් ගත වුණාට පස්සේ මේ අංශුවේ විභව ශක්තිය සහ චාලක ශක්තිය කියන දෙන්න විචලනය වෙන්නේ කොහොමද කියලා තමයි මගෙන් අහන්නේ. මම කරන්නේ මම භෞතික විද්‍යාවට අනුව යම්කිසි සම්බන්ධයක් හදා ගන්නවා මේ දෙන්න අතරේ. ඒ තමයි ඕගොල්ලෝ දන්නා ශක්තිය කියන දේ සංසිතිකව තියෙන්න ඕනේනේ. අපි කියන යාන්ත්‍රික ශක්ති සංසිතිය නියමය කියලානේ. යාන්ත්‍රික ශක්තිය ශක්ති හානිය නොවෙනවා නම් ඒක සංසිතිකව තියෙන්න ඕනේ. ඒතර පොළවේ සිට යම්කිසි උඩකින් තියනකොට එයාට තියෙනවා යම්කිසි විභව ශක්තිය සහ එයා නිශ්චලව තිබුණු නිසා එයාට චාලක ශක්තියක් නැහැ. හැබැයි පොඩ පොඩ කාලය ගත වෙනවත් සමගම මොකද වෙන්නේ? එයාගේ ප්‍රවේගය කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ චාලක ශක්තිය කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විභව ශක්තිය කියන එක පොළවේ සිට තියෙච්ච උස අඩු වෙන නිසා විභව ශක්තිය එන්න එන්න අඩු වෙමින් පහළට එනවා. එතකොට ඔය සම්බන්ධයෙන් අපි ඒ දෙන්නා විචලනය වෙන්නේ කොහොමද කියන එක තමයි අහන්නේ. එහෙනම් මම ඒ දෙන්නා අතර සම්බන්ධයක් හදා ගන්නවා. ඒ සම්බන්ධය තමයි මේ ආරම්භක අවස්ථාවේ තියෙච්ච ඒ කියන්නේ යාන්ත්‍රික ශක්ති සංසිතියෙන් චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන දෙකේ එකතුව ආරම්භක අවස්ථාවට සමාන වෙන්න ඕනේ. චාලක ශක්තිය සහ විභව ශක්තිය අවසාන අවස්ථාවට පසුව තියෙන අවස්ථාවේ. ඒ කියන්නේ කාලය t ගත වුණාට පස්සේ. දැන් එහෙමනම් මම මේකට සමීකරණයක් යොදනවා. චාලක ශක්තිය ධන විභව ශක්තිය. චාලක ශක්තිය බිඳුවයි ආරම්භයේ ප්‍රවේගයේ බිඳු නිසා. එහෙනම් එයාගේ තියෙන විභව ශක්තිය mgh අපි ලියන්න දන්නවා. h උසකින් තිබුණාම ඒ m කියන ස්කන්ධයක් තියෙන වස්තුවේ විභව ශක්තිය mgh. ඊට පස්සේ මම ලියන්න ඕනේ කාලය t ගත වුණාට පස්සේ චාලක ශක්තිය k කියලා
මුලින් අපි මේ සමීකරණය අපිට හඳුන්වලා දුන්නා ඒ විචලයනේ. ඊට පස්සේ අපිට තියෙන විභව ශක්තිය P කියලා ඒකත් අපිට මුලින් හඳුන්වලා දුන්නා. එහෙනම් මේ සමීකරණය කියලා කියන්නේ මොකද්ද? මට ඕන චාලක ශක්තියත් විභව ශක්තිය P අතර සම්බන්ධයක් ගොඩනගන්න. එහෙමනම් මං චාලක ශක්තිය කියන එක මේ සමීකරණයේ උත්තර කළොත් මට එනවා P කියන එක එහා පැත්තට ගියාම ඍණ P ධන mgh දෙක ඒ දෙකේ එකතුව තමයි මේ K ට සමාන වෙන්නේ. එතකොට මේක දිහා බැලුවොත් බලන්න ස්කන්ධය m මම ගත්ත අංශුවේ නියත ස්කන්ධයක් තිබුණේ. ඒ වගේම ගුරුත්වාකර්ෂණය g නියතයි. මම සලකපු අංශුව h කියලා උසක තිබුණේ. ඒ කියන්නේ ඒකත් නියතයි. එහෙනම් mgh කියන කොටස නියතයි. එහෙමනම් මම කියනවා මේ සමීකරණය මට ප්‍රස්තාර අඳින්න තියෙන කවුද? k සහ p අතර. එහෙනම් k y අක්ෂයට ගන්න p x අක්ෂයට ගත්තොත් මේ එකතු කරලා තියෙන mgh කියන එක c නියතයක් බලන්න. මෙතන මේ ඍණ එකක් තියෙනවා. මම ඍණ එක තමයි මම m කියලා ලියාගෙන තියෙන්නේ. එහෙනම් m වල ආගිය ඍණ එක වෙන්න ඕනේ නේ. මේ හදාගත්ත මේ y සමානයි mx + c කියන සමීකරණයත් එක්ක ගැලපෙන හැටි බලන්න. m කියන එක නියතයක්. එයාගේ අගයත් ඍණ එකයි. c කියන එක mgh ඒක නියතයක් කියන මම දන්නවා. මගේ විචල්‍ය දෙක තමයි x ඒකන්නේ කියන්නේ කවුද? මට තිබිච්ච විභව ශක්තිය සහ k කියන්නේ කවුද? චාලක ශක්තිය. ඔය දෙන්න අතර මම සම්බන්ධයක් හදන්න ඕන නම් මේක දිහා බැලුවහම මට තේරෙනවා මේක සරල රේඛාවක් වෙන්න ඕනේ නේ. ඇයි මං සරල රේඛාවක් කියන්නේ? අනුක්‍රමණය නියතයි, අන්තඃඛණ්ඩය නියතයි. ඔය කියන විචල්‍ය දෙක සම්බන්ධ වෙන්නේ y සමානයි mx + c ආකාරයට. එහෙනම් මේ සමීකරණය මෙහෙම ගත්තහම මට ලේසි පහසුවෙන් තේරෙනවා මේක අනිවාර්යයෙන්ම සරල රේඛාවක් වෙන්න ඕනේ. දැන් එහෙමනම් සරල රේඛාව මම සමීකරණය අඳින්න ඉස්සෙල්ලා බලනවා මෙයාගේ මේ නියත කොහෙද තියෙන්නේ? අනුක්‍රමණීය ඍණ එකයි. අනුක්‍රමණීය ඍණ නම් x අක්ෂයත් එක්ක හදන්න ඕන, ධන දිශාවත් එක්ක හදන්න ඕන කෝණය 90ට වඩා වැඩි. ඇත්තට මෙයාගේ අගය ඍණ එක තියෙන නිසා මට කෝණය තීරණය කරන්නත් පුළුවන්. මොකද tan අගය ඍණ එක වෙන්නේ කොයි කෝණයේද කියලා මම දන්නවා නම් මේ කෝණයේ අගයත් මම දන්නවනේ. මොකද මම දන්නවා මේ අනුක්‍රමණීය කියන්නේ ඍණ එකයි. ඒක තමයි x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණේ tan අගය. එහෙනම් බලන්න ඍණ එක වෙන්නේ අංශක 135 දී. අතුල් පැත්තෙන් මං කෝණිය මැන්නොත් ඒක එතකොට 45යි. ඊට පස්සේ මෙයාගේ මේ ඊළඟ දේ මං තීරණය කරන්න ඕනේ අන්තඃඛණ්ඩය. ඒක ධන එකක්ද ඍණ එකක්ද? මම දැනට තීරණය කරලා තියෙන්නේ mgh ධනයි. එහෙමනම් මේ මග අඳින සරල රේඛාව y අක්ෂය කපන්න ඕන බින්දුවට වඩා ඉහළ තැනකින්. ඒ තැනේ තියෙන අගය තමයි ඇත්තටම mgh කියන්නේ නේ. mgh කියන්නේ. එහෙනම් බලන්න මම මේක මේ ධන අගයකදී කැපෙන විදිහට මේක මේ පහළට සරල රේඛාවක් ඇඳගෙන ගිහිල්ලා මෙයත් සමග 135ක කෝණයක් කියන එක ලකුණු කරනවා. මෙහෙම හිතන්න. ඊළඟට මට මේ සරල රේඛාව මම x අක්ෂයේ ගාවට ඇවිල්ලා නැත්තම් P විභව ශක්තිය ගාවට ඇවිල්ලා තව පහළට දික් කරලා නැහැ. මම දික් කරන්න ඕමනාද නැද්ද? ඇත්තටම කියනනම් අපේ භෞතික විද්‍යා ශාස්ත්‍රයට අහම අපි අර මුලින් ඉගෙන ගත්ත ඛණ්ඩාංක ජ්‍යාමිතියේ තියෙන සරල රේඛාවන් භෞතික විද්‍යාවේ තියෙන මේකත් සම්බන්ධය කරන තැන හිතන්න ඕනේ ඔතනදී. මොකද සරල රේඛාව අපිට ගොඩනගත හැකි. හැබැයි භෞතික විද්‍යාවට අනුව අපි ඔය කතා කරන සරල රේඛාවේ තියෙන අගය නැත්තම් මේ සරල රේඛාව දිගටම ඇඳගෙන යන්න පුළුවන්ද කියන එක භෞතික විද්‍යාවෙන් තමයි තීරණය කරන්නේ. ඕම් බලන්න මම මේ සමීකරණය තව නැත්තම් සරල රේඛාව පහළට අඳිනවා කියන එකේ තේරුම මොකද්ද? මේකට මේ චාලක ශක්තිය හැටියට එන අගයන් ඍණ වෙන්න ඕනේ නේ. මොකද චාලක ශක්තිය මම y අක්ෂයට ගත්තනම් y අක්ෂයේ ධන දිශාවේ තියෙන චාලක ශක්තිය බැරි වෙලාවත් මට පහළ ලක්ෂයක් හොයාගන්න පුළුවන් කියන්නේ චාලක ශක්තිය ඍණ වෙන තැනක් හොයාගන්න ඕනේ නේ. දැන් අපිට චාලක ශක්තිය ඍණ වෙන තැනක් හොයාගත්ත හැකිද? චාලක ශක්තිය කියන්නේ ඇතන භාගයයි mv වර්ග කියන එකත් අපි දන්නවා. හොයාගන්න පුළුවන්ද ඍණ වෙන එක? ඍණ වෙන එකක් අපිට හොයාගන්න බෑ. එහෙමනම් මම මේ ප්‍රස්තාරය මෙහෙම පහළට ඇඳගෙන යන්න ඇඳොත් වැරදි. මොකද මම මෙතනින් නවත්තන්න ඕනේ. චාලක ශක්තිය ඍණ වෙන්න බෑනේ. ඊළඟට බලන්න විභව ශක්තිය. විභව ශක්තිය මම මේකෙදි නම් බිඳුව කියන තැනින් නවත්තලා නේද? මොකද මේක තමයි
එක්සක්ෂයේ තියෙන්නේ විභව ශක්තිය. එහෙනම් අඩුම විභව ශක්තිය හැටියට මම මෙතන ගන්නෙ බිඳුව කියන තැන. විභව ශක්තිය කියන එක ඍණ වෙන්න පුළුවන්ද? ඇත්තටම කිව්වොත් පුළුවන් බෝද. ඔන්න මම පැහැදිලි කරන්නම් කොහොමද කියලා. විභව ශක්තිය කියන එක අපි ඇත්තටම මනින්න ගන්නේ යම් කිසි තැනක ඉඳලා තමයි අපි කතා කරන්න පටන් ගන්නෙ. මේකේ හැටියට නම් මම කතා කරේ මගේ විභව ශක්ති මේ සමීකරණය දානකොට ඇත්තටම මම ඔය පොළවේ මට්ටම බිඳුව කියලා හිතලානේ අර උඩින් තියෙන තැන MGH ප්‍රමාණයක් කියලා ලිව්වනේ. එහෙනම් මේකට අනුව මම එහෙනම් මුලින් සම්මත කරගත්ත මෙතන තමයි බිඳුව කියලා. බැරි වෙලාවක්වත් එහෙනම් මං මේ සලකපු මේ මට්ටම පහලට පහු කරගෙන යනවා නම් අන්න එතෙන්දී එහෙනම් එයාට තියෙන්න ඕනේ මොකද්ද? මොකද මම කතා කරපු තැනට සාපේක්ෂව ඍණයිනේ. එහෙමනම් මේ ප්‍රස්තාරය ඇත්තටම මට ඍණ කියන පැත්තෙත් අඳින්න පුළුවනි. මොකද ඇත්තටම එහෙම උනේ මම සම්මත කරගත්ත යම් කිසි මට්ටමක් බිඳුවයි එතෙන්ට වඩා ඉහළින් තියෙනකොට විභව ශක්තිය ධනයි, එතනින්ට වඩා පහළට එනකොට විභව ශක්තිය ඍණයි. නැ ඒ වගේ එහෙනම් ප්‍රස්තාරේ කොයි ප්‍රදේශවල කොච්චර දිගට යනවාද කියන එක අපිට හිතන්න වෙන්නේ ඇත්තටම භෞතික විද්‍යාවත් එක්ක. ඔය කොටස තමයි පුතා ඊළඟට අපි ප්‍රගුණ කරන්න උවමනා. ඔය කොටස තමයි තේරුම් ගන්න. මොකද අපි එක කොටසක් සරල රේඛාවක් කියන එක තේරුම් ගන්න එක. එතනින් පස්සේ කොච්චර දුරට අඳින්න පුළුවන්ද කියන එක. හරි නේද පුතා? හරි. මේ සම්බන්ධයෙන් මේ කරපු උදාහරණය සම්බන්ධයෙන් පුතා වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඕගොල්ලන්ට? කියන්න පුතා බලන්න මොකද්ද? සර් අංශුව පහළට ගමන් කරනකොට ඒ සඳහා කාලය ගත වෙනවා. ඔව්. නමුත් මේම ප්‍රස්තාරය සඳහා කාලය යොදාගන්නේ නැහැ. ඔව්. කාලය යොදා ගන්න නැතුව ප්‍රස්තාරය අඳින්න පුළුවන්. මොන බලන්න පුතා මේ පුතා ප්‍රශ්නයක් අහනවා. දැන් මේ සමීකරණය මං කතා කරමුද උඩ තියලා ඇතේරිය කාලය ගත වෙනකොට තමයි පහළට ආවෙනේ. නමුත් මම දැන් අවසානයේ චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන අතර ප්‍රස්තාරය අඳින්න මේ ගත වෙන කාලය කියන එක මේකට සම්බන්ධ කරගත්තේ නැහැ නේ. සම්බන්ධ කරගෙන නැහැ. ඒතර එහෙම කරන්න පුළුවන්ද? ඒක තමයි හොඳ ප්‍රශ්නයක් ආනේ. බලන්න මගේ පරමාර්ථය මොකද්ද? මට ඕන මම සලකන විචල්‍ය දෙක අතර සම්බන්ධයක් හොයාගන්න. එතකොට මම සම්බන්ධ කරන විචල්‍ය දෙක අතර සම්බන්ධය හොයනකොට මට ඒක සම්බන්ධ කරගන්න අනිත් අය කවුද? මම පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන නියතත් එක්ක සම්බන්ධ කරගන්න. හේතුව තමයි දැන් මේ සමීකරණයේ උදාහරණයක් හැටියට හිතන්ද මේ MGH කියන තැන ඔය තියෙන MG සහ H තුනම නියතනේ. නිකමට හිතන්න තවත් මෙතන විචල්‍යයක් තිබුණා කියලා. එතකොට මට කියන්න පුළුවන්ද මේක සරල රේඛාවක් කියලා? බෑනේ. ඇයි? සරල රේඛාවක් වෙන්න නම් මෙතන තියෙන අන්තඃඛණ්ඩය නියත අගයක් වෙන්න ඕනේ. එතකොට තමයි මම නියත සරල රේඛාවක් හම්බෙන්නේ නේ. එහෙමනම් මම පුළුවන් තරම් උත්සාහ කරනවා නැත්නම් මගේ සමීකරණය හදනකොට මට උවමනා සලකන මට සලකන විචල්‍ය දෙකයි ඉතුරු ටික නියතයි තියාගන්න. දැන් මේකේ ඇත්තටම කාලය ගත වෙනවා. ඇත්ත වශයෙන්ම කාලය ගත වෙනවා. ඒ නිසා මම මගේ උත්සාහයකුත් ඇත්තටම තිබුණා කාලය නැතුව මේ දෙන්න හදාගන්න. ඇයි? කාලය තිබුණා නම් එයා ගත වෙනකොට මං එයාගේ විචලනයත් ඒකම කතා කරන්න උවමනායි. තේරුණනේ පුතා? එහෙනම් මම සලකන, يعني පොදුවේ කිව්වොත් එහෙම මට සලකන විචල්්‍ය වලට වඩා වෙන විචල්්‍ය මම අනිවාර්යයෙන්ම බලනවා එයාව ඇතුලේ තියාගන්න නැතුව ඉන්න. තියාගන්න නැතුව ඉන්න. හරි? හරි. එහෙනම් පුතා මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. ඊළඟට බලන්න තුන්වෙනි කොටසේ කියනවා අපි මේ ප්‍රශ්නේම මේ කොටස් කොටස් වල පහළට යන්නේ වස්තුවේ චාලක ශක්තිය. චාලක ශක්තිය කේ කියන එකේනා ගමන් කරන දුරත් එක්ක විචලනය වෙන ආකාරය හොයන්න කියලා කියනවා. බලන්න පහළට වැටෙනකොට කාලය ගත වෙනවා. දුර වැඩි වෙනවා නේ. ඒවත් විචල්‍ය. චාලක ශක්තිය වෙනස් වෙනවා. ඒවත් විචල්‍ය. හැබැයි මෙතන මෙයා අහන්නේ කොයි දෙන්න අතර ප්‍රස්තාරෙද? මට ඕනේ පහළට වැටෙනකොට චාලක ශක්තිය එයාගේ ගමන් කරපු දුරත් එක්ක සම්බන්ධය හොයන්න. එහෙනම් මගේ උත්සාහය තමයි මේ දෙන්න අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න එක. මම දන්න තැනකින් ආයිත් භෞතික විද්‍යාව තමයි පාවිච්චි කරන්නේ. ඒතර දන්න තැනකින් පටන් අරගෙන කොහොම හරි ඔය ඒ මට අවශ්‍ය විචල්‍ය දෙක අතර සම්බන්ධයක් හදාගන්න මම උත්සාහ කරනවා. මේකේ අහන්නේ චාලක ශක්තිය. එහෙනම් චාලක ශක්තිය මම දන්නවා භාගයයි mv වර්ගය කියලා ලියන්න පුළුවන්. m කියන්නේ අංශුවේ ස්කන්ධය, v කියලා කියන්නේ ඒ අංශුවේ අපි සලකන මොහොතේ ප්‍රවේගය. දැන් එහෙමනම් බලන්න මෙතන ඉඳලා මට ඕනේ කවුද? d සම්බන්ධ කරගන්න.
මට චාලක ශක්තියයි ප්‍රවේගයයි අතර සම්බන්ධයක් කරන්න කිව්වා නම් අන්න මේ සමීකරණය හොඳයි. අයි ප්‍රවේගය මෙතන තියෙනවා. මට විචල්‍ය k තියෙනවා. මේ m කියන එක නියතයක් සහ භාගය කොහොමත් නියතයක්. එහෙමනම් එවැනි වෙලාවක මේ සමීකරණය මෙහෙමම පාවිච්චි කරන්න පුළුවන් වුණාට මට දැන් අඳින්න කියන්නේ චාලක ශක්තිය ප්‍රවේගයත් එක්ක නෙවෙයිනේ. මට අඳින්න කියන්නේ කවුද ගමන් කරපු දුරත් එක්කනේ. එහෙමනම් මම මොකද කරන්න ඕනේ ගමන් කරපු දුර මේක ඇතුළට දා ගන්න ඕනේ ඔප්ප ගන්න ඕනේ. මං වෙනත් තව භෞතික විද්‍යාවේ තියෙන මූලධර්මයක් පාවිච්චි කළා ඔය v සහ එහෙනම් v ව අයින් කරන්න ඕනේ මට v නෙමෙයි මට ඕන විචල්‍ය d තමයි එතෙන්ට ගන්න ඕනේ. එහෙනම් ඒ දෙන්න අතර සම්බන්ධයක් හොදන්න බලනවා. එතකොට මම මොකද කරන්නේ යොදනවා මේ චලිතය උඩ ඉඳලා පහළට ආපු චලිතයට v වර්ග සමානයි u වර්ග ධන 2 as කියන සම්බන්ධය. එහෙමනම් ආරම්භයේදී නිශ්චලතාවයෙන් පටන් ගත්තා නම් එයා පහළට එනකොට තියෙන v ප්‍රවේගය බලන්න මේ සම්බන්ධයෙන් දෙනවා ආරම්භයේදී බිඳුවයි 2 as a කියලා කියන්නේ ගුරුත්වද ත්වරණය. මොකද මෙයාගේ ත්වරණය g. දැන් එහෙනම් v වර්ග සමානයි 2 g ගමන් කරපු දුර කියන්නේ d. ඔන්න එහෙනම් මට සම්බන්ධයක් ආවා v වර්ග සමානයි 2 g d. දැන් එහෙමනම් මම මෙන්න මෙතන තියෙන v වර්ගය වෙනුවට මම යොදනවා අර v වර්ග සමානයි 2 g d කියන කොටස. බලන්න මම v වර්ග සමානයි 2 g d කියලා මට හම්බුණා. ඊට පස්සේ මගේ චාලක ශක්තිය k සමානයි භාගයයි m v වර්ග කියලා තියෙනවා. එහෙනම් මෙතන තියෙන v වෙනුවට මෙන්න මේ සමීකරණයෙන් මෙතෙන්ට ගෙනල්ලා දානවා. එහෙනම් k සමානයි භාගයයි m 2 g d දානවා මෙතන. මේ 2 මේ භාගයයි සුළු වෙලා මට හම්බෙනවා m g d සමානයි k කියලා. මෙතෙන්ටම බලන්න චාලක ශක්තිය මගේ එක විචල්‍යයක් d කියන එක තව මට අහපු විචල්‍ය නේද? ඒ දෙන්න අතරේ සම්බන්ධය හදන්න කිව්වේ. එහෙනම් ඒ දෙන්න මම අතුලට ගෙනල්ලා තියෙනවා. ස්කන්ධය m නියතයි ගුරුත්වජනනීය g නියතයි. එහෙනම් මම සමීකරණයක් දැන් හදාගෙන තියෙනවා. දැන් බලන්න මේ සමීකරණය බැලුවොත් ආපහු මට එන්නේ k කියන්නේ y අක්ෂයට ගන්න mg කියන එකේනා ගුණිතය ඒක d වලින් ගුණ වෙන්න ඕනේ. d තමයි x අක්ෂය වෙන්නේ. එහෙනම් mg කියන ගුණිතය තමයි මගේ අනුක්‍රමණය වෙන්නේ. මෙතන තියෙන මේ m කියන එක නා වරදවා තේරුම් ගන්න එපා පුතේ. මෙතන m කියන්නේ මම y සමානයි mx ධන 100 එකේ සමීකරණයේ තියෙන m. මෙතන මේ m කිව්වේ ඇත්තටම ස්කන්ධයට. එහෙනම් මේ දෙකේ ගුණිතය mg කියන ගුණිතය තමයි මෙයාගේ අනුක්‍රමණයේ හැටියට මෙතන ඉන්නේ. දැන් මේ සමීකරණය මේ විදිහට ගොඩ නැගුවාම අපිට නැවතත් අපි මතක් කළොත් y සමානයි mx ධන 100 කියන සමීකරණේ c කියන කොටස බිඳුව වෙලා තියෙන්නේ. එහෙමනම් මට කියතෑගේ මේ ප්‍රස්ථාරයත් මූල ලක්ෂය හරහා යන්න ඕනේ සහ අනුක්‍රමණය කියන එක නියතාගයක්නේ. ඒ අනුක්‍රමණයේ අගය එයාගේ mg කියන බරට සමානයිනේ. මේ කියන්නේ බරණ mg ගුණිතය කියන්නේ මේ සරල රේඛාවේ අනුක්‍රමණය ඔය අංශුවේ බර. එහෙනම් සරල රේඛාවක් කියලා තීරණය කරා මම මේක මූල ලක්ෂය හරහා යනවා කියලා තීරණය කරා. එහෙනම් මට පහසුවෙන් ඒ රේඛාව අඳින්න පුළුවන්. හරි නේද පුතා? රයිට්. මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවද පුතා? අපි කතා කරමු බලන්න මොන හරි මේකේ අහන්න තියෙනවද පුතා? සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රස්තාරයක් ඇඳීමේදී මේ වගේ සම්බන්ධයක් ලබා ගැනීම අනිවාර්යද? මෙහෙමයි පුතා. දැන් අපි දැන් අහනවා අපිට මොනවා හරි විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා හොයන්න කියලා. එතකොට අපි ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා හරියටම කියන්න නම් ඒ දෙන්න අතර සම්බන්ධය මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ නේ. උදාහරණයක් ඇටියට මේ ප්‍රස්ථාරයම ගන්නකෝ. දැන් මං කියනවා චාලක ශක්තිය හරි යන දුරත් එක්ක මේ තියෙන සම්බන්ධය උඩ ඉඳලා පහළට වැටෙනවා. දැන් චාලක ශක්තිය වැඩි වෙන පහළට යනකොට වැඩි වෙන බවත් අපි දන්නවා නේ. ඇයි එන්නේ ප්‍රවේගය වැඩි වෙනවනේ කාලයත් එක්ක. ඒ වගේමයි දුර කියන එකත් පහළට යන්න වැඩි වෙනවා කියන එක දන්නවා. නමුත් මම කොහොමද හිතන්නේ කාලයට සාපේක්ෂව හිතුවොත් ප්‍රවේගය වැඩි වෙන එක වැඩියෙන් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒකත් එක්ක චාලක ශක්තිය වැඩි වෙන එක වැඩියෙන් සිද්ධ වෙනවද? දුර වැඩි වෙන එක වැඩියෙන් සිද්ධ වෙනවද කියලා මට හරියට තීරණය කරන්න සිද්ධ වෙනවනේ.
එතකොට දුර හිමීට වැඩි වෙනකොට චාලක ශක්තිය බොහෝම ඉක්මනට වැඩි වෙනවා. එහෙම නැත්නම් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත වුණොත් එහෙම මට මේ සමීකරණේ ඇත්තටම හැඩය කියන එක කොහොමද ගන්න කියලා පුංචි ගැටලුවක් එනවා. සමහර බොහොම සරල සම්බන්ධ තිබුණොත් අපි හිතමු අපි සමානුපාතිකයි කියන්නේ අපිට දැනෙනවා නම් එහෙම සමහර විට මෙහෙම ප්‍රස්ථාරයක් නොඇඳ ගන්න බැරුවා නොවේ. නමුත් එතෙන්දි තියෙන ගැටලුව තමයි අපි මේක හරියටම තේරුම් නොගෙන කරන වෙලාවේදී අපිට තියෙන වරදක් නැත්නම් වරදක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි ඒ නිසා හොඳ නැත්නම් නිවැරදි ක්‍රමයේ හැටියට දකින්නේ අපි හරිය සම්බන්ධය ඉක්මනින් හොයාගෙන සමීකරණයේ ගොඩ නැගුවත් අපි මේක හරියටම වෙන දේ තේරුම් ගත්තා නම් අන්න එතනදි මේ සමීකරණය කොහොමද යන්නේ හැසිරෙන්නේ කොහොමද කියන එක නිවැරදිව හොයාගන්න පුළුවන්. එහෙනම් එහෙම කරගෙන අපි යන්දොත් අපින් තියෙන කරන්න තියෙන වරද නැති වෙලා යනවා. හරි. අපි එහෙමනම් ඒකත් එක්ක ඊළඟ කොටසට යමුකෝ. ඊළඟට තාපසන්නායකතාවය කේහා හරස්කර වර්ගඵලයේ ඒ වූ දණ්ඩක් එක් කෙළවරක සෙන්ටිග්‍රේඩ් අංශක 100ක හා අනෙක් කෙළවර සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ පවත්වා ගනී. තවද එම සන්නායකය හොඳ තාපස පරිවර්ණණය කර ඇති අතර ඒ කියන්නේ වටේ හොඳට තාප පරිවර්ණණය කරලා එක් කෙළවරක සිට මනින ලබන දුර දුර මයින්වා D කියලා ඒ D කියන හරස්කඩේ උෂ්ණත්වය තීතා. එතකොට ඒ තීතයි කියන්නේ D දුරක් යනකොට තියෙන උෂ්ණත්වයත් ගමන් කරපු නැත්නම් අපි එක තැනක ඉඳලා මැනපු දුර D අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. නැත්නම් අපේ සමීකරණය ගොඩනගන්න කියලා කියන්නේ. බලන්න මේකෙදි මම කරන්නේ තාපය දෙපැත්තක එක් කෙළවරක එක උෂ්ණත්වයකට අනෙක් කෙළවර අනිත් උෂ්ණත්වයේ තියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම තාපය මේ පැත්තට ගලාගෙන යන්න ඕනේ නේ. එහෙනම් මම භෞතික විද්‍යාවෙන් අපි මෙතෙන්ට ගේනවා භෞතික විද්‍යාවේ තාප සන්නායකතාවය කියන සමීකරණය. ඒතර ඒ තාප සන්නායකතාව සමීකරණය අපිට තියෙනවා තාපය ගලාගෙන යන ශීඝ්‍රතාවය මේ දෙපැත්ත හොඳට තාප පරිවර්ණණය කරලා තියෙනවා නම් මේ ගලාගෙන යන තාපය මේ කෙළවරට දිගටම ගලාගෙන යන්න ඕන. එහෙමනම් මේ ඕනම හරස්කඩක් ගත්තොත් එහෙම එකම ශීඝ්‍රතාවයෙන් තාපය ගලාගෙන යන්න ඕනේ. ඒ තාපය ගලන ශීඝ්‍රතාවය Q බෙදීම T සමානයි K A උෂ්ණත්ව අන්තරයේ තියෙන 100 රින තීට මේක 100යි මේක තීටයි 100 රින තීට බෙදීම d මේ සමීකරණයෙන් මට ඒ තාපය ගලාගෙන යන ශීඝ්‍රතාව දෙනවා. මම කරන්නේ මේ d දුරකට ගිහිල්ලා මෙන්න මේ හරස්කඩ කියන තැනදී උෂ්ණත්වය තීට කියලා අරගෙන මගේ තාපසන්නායකතාවයේ යටතේ තියෙන මේ සමීකරණයට මේ දත්ත ටික යොදනවා. තර Q බෙදීම T කියන්නේ යම්කිසි ශීඝ්‍රතාවයකින් තමයි මේක ගලාගෙන යන්නේ අනවරත අවස්ථාවට ආම. ඒතර ඔයාගේ යන ওই විදිහටම තියෙනවා. යම්කිසි ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යනවා. K කියන තාපසන්නායකතා නියතය මේ හරස්කඩ. ඊට පස්සේ මේ සමීකරණයට යොදලා බලන්න මම උත්තර කරගන්නවත් මම සම්බන්ධය හදන්න ඕනි කවුරු අතරද? තීට සහ D අතර. එහෙමනම් මම හැකියික්මනින් මේ D සහ තීට අතර සම්බන්ධය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. දැන් මම මේ D කියන එක මේ පැත්තට වැඩි කරලා හිටන් මේ K වලින් බෙදුවාම මට එනවා 100 රින තීට කියන එක උත්තර වෙනවා. තීට උත්තර කරන්න නම් මම මේ තීටව එහා පැත්තට අරින්න ඕන. මේ කොටස සමීකරණේ අනිත් පැත්තට ගේන්න ඕන. බලන්න දැන් මම එහෙම කරලා තීට සමානයි රින Q බෙදීම T එක යට K A වැඩි කිරීම D කියන කොටසත් ධන 100 කියලා කොටසකුත් එනවා. නැවත වතාවක් මම මේක බලන්න පැහැදිලි කරන්නේ තීට තමයි මගේ y අක්ෂයට ඕන. ඊට පස්සේ x අක්ෂය කියලා කියන්නේ මම විචල්‍ය කාමද වෙනස් කරන්න හදන්නේ දුර. මෙතන ඉඳලා මනින දුර. ඒක මම x අක්ෂයට ගන්නවා. එහෙනම් මේ කොටස බලන්න නියතයිනේ අපිට q බෙදීම t නියතයක්, k සහ a නියතයක්. එනිසා මේ කොටස සම්පූර්ණයෙන්ම නියතයක් වෙනවා. හැබැයි එක දෙයක් බලන්න මෙතන ඍණ ලකුණකුත් එක තියෙන. එහෙනම් මේකේ අනුක්‍රමණය ඍණයි. මේ බලන්න මේ ඍණ ලකුණ අනුක්‍රමණය මේ m කියන ඍණ අනුක්‍රමණයකුත් එක තියෙන්නේ අන්තඛණ්ඩය 100යි. අන්තඛණ්ඩය 100 කියන්නේ 100යි. එහෙනම් මේ ප්‍රස්ථාරය මම ඇන්දොත් මේ q බෙදීම t නියත වෙද්දි k a නියතයි. එහෙනම් a සමීකරණයේ එන්නේ y සමානයි mx ධන 100 ආකාරයට. මේකේ c කිව්වේ මම මේ 100ටනේ ධන 100. එහෙනම් මම සෙල්සියස් අංශක වලින් මේක අඳිනවා නම් තීට 100 a සිට ක්‍රමයෙන් ඒකාකාරව අඩු වෙනවා. ඇයි? අනුක්‍රමණය ඍණ අගයක්.
එන ඍණ අනුක්‍රමණයක් තියෙන අන්තක්ඛණ්ඩය 100ක් වෙච්ච ප්‍රස්ථාරයක් තමයි මම එතෙන්දී අඳගෙන යන්න ඕනේ. අපි යමු තවත් උදාහරණයකට. දැන් මේ උදාහරණය මම තෝරාගත්තේ අපි භෞතික විද්‍යාව යටතේ කරන ප්‍රායෝගික පරීක්ෂණවලටත් සම්බන්ධ වෙන විදිහට උදාහරණයක් කතා කරන්න ඕන නිසා. මේ සම්බන්ධය ගොඩනගන්න යන්නේ බලන්න අපි විභවමානය යොදාගෙන අපි හොයනවා කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒ කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම සඳහා කරන ප්‍රායෝගික පරීක්ෂණයේදී ප්‍රස්ථාරය නැත්තම් සරල රේඛාවක් ඇඳගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්නයි මම යන්නේ. බලන්න මට දීලා තියෙනවා විභවමානය යොදා ගනිමින් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමට ප්‍රස්ථාරික ක්‍රමයක් අනුගමනය කිරීමට සිසුවකු සැරසේ. අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම සඳහා ඇති කෝෂයට සමාන්තරගතව නොයෙකුත් ආරගයන්, ඒ කියන්නේ යාට සමාන්තරගතව යොදන ආරගයන් වෙනස් කරනවා. අපි ඇත්තටම අගයන් සම්බන්ධ කරමින් ඊට අදාළ සන්තුලන දිග, මේ එක එක අගයන් වලදී අපිට විභවමානය සන්තුලනය කරන දිග වෙනස් වෙනවා. ඒතොර ඒ අනිත් අපිට මනින්න වෙන එක තමයි සන්තුලන දිග මැනගනු ලැබේ. යා කියනවා සන්තුලන දිග මැනගනු ලැබේ. අදාළ සරල රේඛීය ප්‍රස්ථාරයේ ඇඳීම සඳහා අක්ෂ තෝරාගෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයේ R සොයනවරු පැහැදිලි කරන්න කියලා. ඔන්න එහෙමනම් අපි ඔය ප්‍රායෝගික පරීක්ෂණයේ මේ සමීකරණය ගොඩනගා ගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මගේ විභවමාන පරිපථය මම ඇඳලා තියෙනවා. මේ විභවමානයට මේ කෝෂයෙන් ධාරාව සපයනවා. දැන් මේක තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න තියෙන කෝෂය මෙතන තියෙන්නේ. ඒකේ විද්‍යුත්ගාමක බලය E කියලා ගන්න. දැන් මුලින් මේක සන්තුලනය කරන අවස්ථාවක් හිතුවොත් එහෙම බලන්න මේ බාහිර ප්‍රතිරෝධය R යොදන නිසා මේක හරහා ධාරාවක් ගමන් කරගෙන යනවා. නමුත් සන්තුලන දිග කියලා කියන්නේ මොකන්ද? මේ ගැල්වනෝමීටරේ පාඨාංකය බිඳුව වෙන මොහොත. එහෙමනම් මේ පරිපථයෙන් පහළට ධාරාව ගලන්නෙත් නැහැ. ඒ වගේම මේ පරිපථයෙන් ඉහළට ධාරාව ගලාගෙන යන්නෙත් නැති මොහොත තමයි අපි ওই සන්තුලන මොහොත කියලා කියන්නේ. දැන් මම මේ පහළ තියෙන පරිපථය සඳහා මගේ සමීකරණය යොදනවා. මේ කර්චෝප් සමීකරණය. ඒකේ අපි තියෙනවා යම් කිසි දිශාවක් කට නැත්තම් අපේ පරිපථයක එක් දිශාවකට ගන්න මුළු විද්‍යුත්ගාමක බලවල එකතුව අපි සලකපු ඒ පරිපථය වටා I සහ R, ඒ කියන්නේ ධාරාවේ සහ ප්‍රතිරෝධවල ගුණිතයේ එකතුවට සමානයි කියලා. එහෙමනම් ඒ කර්චෝෆ් නියමයට අනුව බලන්න මට ලියන්න පුළුවන් මේකේ තියෙන විද්‍යුත්ගාමක බලය මේ රෞමයේ යනකොට මට තියෙන්නේ මොකද අපි කර්චෝෆ් නියමයේ යොදන්නේ සංවෘත පරිපථයක් වෙන්න ඕනේ. බලන්න මේ සංවෘත පරිපථයේ මේ කියන විද්‍යුත්ගාමක බලය E, ඒ පැත්තටම මම යනකොට ධාරාවේ සහ ප්‍රතිරෝධවල ගුණිතය හොයන්න මේ ධාරාව මේ රෞමයේ යනවා. එහෙනම් I සහ කැපිටල් R ගුණිතය එනවා. ඊට අමතරව I සහ සිම්පල් R ගුණිතය එනවා. එහෙනම් V කියන එක මං E සමානයි I වරක් සිම්පල් ආර් දන කැපිටල් ආර් කියලා යොදලා මට උවමනා කවුද? මෙන්න මේ කෝෂයේ දෙකලවර විභව අන්තරය අරගෙන ඒකෙන් ඔය සම්බන්ධය ගොඩනගන්න. දැන් මම මෙන්න මේ ප්‍රතිරෝධයට V සමානයි IR දැම්මොත් මට එනවා V සමානයි IR. I කියලා කියන්නේ මේ පරිපථයේම ගලා යන I. මම මුලින් හොයාගත්ත මේ සමීකරණයෙන් ඒ I ආදේශ කළොත් එහෙම E උත්තර I උත්තර කරගත්ත හැකි E බෙදීම සිම්පල් R දන කැපිටල් R කියලා. ඊට පස්සේ මේ R වලින් වැඩි වෙලා මට එනවා V සමානයි E into නැත්නම් E වැඩි කිරීම කැපිටල් R බෙදීම සිම්පල් R දන කැපිටල් R. දැන් ඔය V කියන අගය මට විභවමානීය සන්තුලනය කරලා හොයාගන්න පුළුවන්. ඒ සන්තුලනය කරන වෙලාවේ අපි දන්නවා විභවමානීය සන්තුලන ලක්ෂ්‍යයත් එක්ක ඒ දෙක අතර තියෙන විභවය නියතයක් වරක් ඒ දුර කියලා ලියන්න පුළුවන්. අපි ඒ නියතය කියලා කියන්නේ විභවමානයේ ඒකක දිගකට තියෙන විභව බැස්ම. මම මොකද කරන්නේ? එහෙමනම් ඊළඟ කොටස ඒ විදිහට සකස් කරගෙන මම දැන් හදාගත්ත විභවය සමාන කරනවා k වරක් l වලට. k වරක් l වලට.
එහෙනම් දැන් මට සම්බන්ධයක් ඇවිල්ලා තියෙන්නේ කවුද කැපිටල් ආර් වෙනස් කළොත් එහෙම ඔය එල් කියන එක වෙනස් වෙන්න ඕනේ. දැන් කැපිටල් ආර් වෙනස් කරන අගයන් සඳහා එල් වෙනස් වෙනේව මම මැනගත්තොත් මට එක එක මොහොතේ ආ කැපිටල් ආර් ඒ කියන්නේ සම්බන්ධ කරපු ප්‍රතිරෝධයට අනුරූප සන්තුලන දිගවල් තියෙනවා. සන්තුලන දිගවල් තියෙනවා. දැන් එහෙමනම් බලන්න මම ප්‍රස්ථාරය සකස් කරන්න මම කැමති සරල රේඛාවක් අඳින්නනේ. මොකද මට එතකොට අර නියත ගණනය කිරීම සඳහා ලොකු පහසුවක් තියෙනවා. මොකද්ද අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය. නමුත් මම දැනට වෙනස් කරන්නේ කවුද? R වෙනස් කරනවා සහ L සන්තුලන දිග එතකොට වෙනස් වෙනවා. එහෙමනම් බලන්න මේ සමීකරණයට අනුව මම හොයාගන්න ඕනේ මට ප්‍රස්ථාරය ඇඳීම සඳහා කාවද යොදාගන්නේ කියලා. දැන් මගේ උත්සාහය බලන්න මේ සමීකරණය ඉදිරියට අරගෙන ඇවිල්ලා මේකේ මම මේ සමීකරණය උඩයට මාරු කරලා මෙන්න මෙතෙන්ට එනකන් සුළු කරගෙන ආවා. එතකොට ඒකේ තියෙනවා බැරි වෙලාවක්වත් මං 1 8 L උත්තර කරගත්තොත් එහෙම 1 8 L උත්තර කරගත්තොත් ඒක සමානයි K simple R බෙදීම E වැඩි කිරීම 1 8 capital R මේ R කිව්වේ මම වෙනස් කරන එක්කෙනා මෙතන L කියන එක්කෙනා තමයි වෙනස් වෙන එක්කෙනා. ඊට පස්සේ සමීකරණයේ තව K බෙදීම E කියලා පදයකුත් මට එකතු කිරීම මේ පදය එනවා. දැන් එහෙමනම් මේ සමීකරණය සරල රේඛාවක් කරගන්න නම් බලන්න මෙයා නියතයක් මේ KR සහ E කියන ඒවා නියත කියලා අපි මුලින් කතා කරා. එහෙමනම් මම විචලන හැටියට ගන්න උනේ 1 8 L යි 1 8 R යි. මොකද මේක X හැටියටත් මෙයා Y හැටියටත් ගත්තහම ඉතුරු ටික මට එනවා මේ සමීකරණයේ ආකාරය Y සමානයි MX ධන C කියලා. දැන් එහෙමනම් බලන්න මම ඒ විදිහට අරගෙන තියෙනවා මේක Y හැටියටත් මේක X හැටියටත් මේක C එහෙනම් මේක අනුක්‍රමණය M. දැන් බැරි වෙලාවක්වත් මම වෙනස් කරේ ප්‍රතිරෝධය වෙනස් උනේ සන්තුලන දිග. එහෙනම් සන්තුලන දිග මම හිතුවොත් එහෙම R වෙනස් වෙන හැටියට R වෙනස් කරන සන්තුලන දිග ඒ කියන්නේ ප්‍රතිරෝධය සහ සන්තුලන දිග ප්‍රස්ථාරයක් අඳින්න හැදුවොත් එහෙම ඒක සරල රේඛාවක් වෙනවද පුතා? ඒක සරල රේඛාවක් වෙන්නේ නැහැ. මොකද මම මේ විදිහට එක යට අගයන් දාලා ගත්ත වෙලාවට තමයි ඒක සරල රේඛාවක් හැටියට එන්නේ. එහෙමනම් මම ඒ අවස්ථාවේ කියන්නේ ප්‍රතිරෝධය සහ සන්තුලන දිග කියන එක අරගෙන ප්‍රස්ථාරයක් ඇඳලා ඒකෙන් මට ඉතුරු වැඩ කොටස කරගෙන යන්න උත්සාහ නොකරන්නේ ඇයි? මට එහෙම කරොත් එහෙම සරල රේඛාවක් නොලැබෙනවා. එහෙමනම් සරල රේඛාවක් වුණොත් විතරයි මට අනුක්‍රමණය යන්තක්ඛණ්ඩය කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් සරල රේඛාවක් නොලබුණොත් මට ඒරිය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම කරන්නේ මේක සරල රේඛාවක් ලැබෙන පරිදි මම සමීකරණය සකස් කරගන්නවා. එහෙනම් සමීකරණය එලෙස සකස් කරගත්තොත් මට එනවා මේ විදිහට. එහෙනම් බලන්න මම x අක්ෂයට 1 යට ආරුත් y අක්ෂයට 1 යට එලුත් අරගෙන මේ ප්‍රස්ථාරය අඳිනවා. දැන් මේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය C අනුක්‍රමණය θ මට හොයාගන්න පුළුවන්. ඒ වගේ තියෙන්නේ මොනවද? අනුක්‍රමණයේ අගය KR යට E. අන්තක්ඛණ්ඩයේ අගය K බෙදීම E. K බෙදීම E. එහෙමනම් මට හොයන්න ඕනේ simple R. simple R මට ලැබෙන්නේ කොහොමද? මේ අනුක්‍රමණය මෙන්න මේ තියෙන අන්තක්ඛණ්ඩයෙන් බෙදන්න ඕන. බලන්න මට M සමානයි KR බෙදීමේ C සමානයි K බෙදීමේ. එහෙනම් simple R හොයන්න අනුක්‍රමණය බෙදන්න ඕනේ අන්තක්ඛණ්ඩයෙන්. එහෙනම් මේ ප්‍රායෝගික පරීක්ෂණය කරලා මම ඒ ප්‍රායෝගික පරීක්ෂණය පාවිච්චි කරලා බලන්න මෙතනින් මට අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් නේද කියලා. ඒතර බැරි වෙලාවක්වත් මේ විදිහට මම යෝජනා නොකරොත් නැත්නම් අක්ෂ ටික මේ විදිහට පාවිච්චි කළේ නැත්නම් මට මොකද වෙන්නේ? මේ විදිහට අනුක්‍රමණයක් හෝ අන්තක්ඛණ්ඩයක් කියන එක ගන්න බැරි වෙනවා. මොකද ඒක සරල රේඛාවක් නොවන නිසා. සරල රේඛාවක් නොවන නිසා. ඊළඟට මගේ උත්සාහය පුතා ඕගොල්ලන්ට තවත් අපි දැන් මෙතෙක් කතා කරේ සරල රේඛාව කියන එක පාවිච්චි කරගෙන යන්නනේ. ඊළඟට මගේ උත්සාහය තමයි ඕගොල්ලන්ට අපිට පාවිච්චි වෙන වෙනත් ද්විමාන රූප ටික
හඳුන්වලා දෙන එක. හඳුන්වලා දෙන එක. බලන්න අපි සරල රේඛාවෙන් පස්සේ ඊළඟට යන ජාමිතික රූපය තමයි වෘත්තය කියන්නේ. වෘත්තය. වෘත්තයක් කියලා කියන්නේ මොකන්ද? යම් කිසි ලක්ෂයක් තවත් ලක්ෂයක ඉඳලා නියත දුරකින් තිබෙන පරිදි චලනීය වෙමින් යනවා නම් නැත්නම් විචලනීය වෙනවා නම් අපි ඒ හැඩයට කියනවා වෘත්තයක් කියලා. ඒතර හැමතිස්සෙම උත ජාමිතිය යටතේ තියෙන ඔය ගුණයක් අරගෙන තමයි අපි මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා සමීකරණය ගොඩනගන්නේ. දැන් මුලදී සරල රේඛාවට කළෙත් එමනේ සරල රේඛාවේ තියෙන ගුණය මොකද්ද? අනුක්‍රම නිසා අන්තක්ඛණ්ඩය කියන එක නියත වුණ එකනේ. ඒක සරල අපි දන්න ලක්ෂ දෙකක් යා කරලා අඳින්න පුළුවන් වෙච්ච එක. දැන් එහෙමනම් වෘත්තයට ඇවිල්ලා අපි මොකද කරන්නේ? වෘත්තය කියන හැඩය ගන්න මොකද කරන්න ඕනේ? එයාගේ තියෙන ගුණය කියන එක පාවිච්චි කරලා ඒ සඳහා සම්බන්ධයක් හදා ගන්නවම බලන්න ඒ සම්බන්ධය ගන්න මම පුංචි උදාහරණයක් මේකේ අරන් තියෙනවා. ඒ තමයි 2-3 ලක්ෂයේ කේන්ද්‍රයේ ඇතිව ඒකක 6ක අරයක් ඇතිව ගමන් ගන්න වෘත්තයේ පතය හොයන්න කියලා තියෙනවා. දැන් මේ මම ලක්ෂ 2 P සහ Q කියලා ගත්තොත් Q කියන ලක්ෂය තමයි මම ඔය සලකන විචලයේ ලක්ෂය. එයා තියෙන්නේ හැබැයි P වල ඉඳලා ඒකක 6ක් දුරින්. ඕනම මොහොතක P Q කියන එක ඒකක 6කට සමානයි. මුලදී මතකද අපි ලක්ෂ 2ක් අතර දුර ලියන්න පුරුදු වුණානේ. මොකද කරන්න ඕනේ? ලක්ෂ 2ක් අතර දුර කියන්නේ x ඛණ්ඩාංකවල වෙනසේ වර්ගයක්, y ඛණ්ඩාංකවල වෙනසේ වර්ගයක් එකතු කරාම ලක්ෂ 2 අතර දුරේ වර්ගයට සමානයි. දැන් එහෙමනම් මම ඒ ගුණය පාවිච්චි කරලා බලන්න x ඍණ 2 ඇයි මෙයාගේ x ඛණ්ඩාංකය 2යි, y ඍණ 3 මෙයාගේ මම සලකපු y මේ තියෙන දීලපු ලක්ෂ්‍ය වර්ග කරොත් දුරවල වර්ගය සමානයි 6 වර්ග. මොකද 6 තමයි මේ දෙන්න අතර දුර. මට එනවා 6 වර්ග. සුළු කරාට පස්සේ පුතා මට එනවා y වර්ග ධන x වර්ග ඍණ 4x ඍණ 6y ඍණ 23 සමානයි බිංදුවයි කියලා. එතන මෙලෙස ලියන්න පුළුවන් එකක් වෘත්තයක් හැටියට අපි කියනවා. දැන් ඇත්තට මම කරේ මුලින් උදාහරණයක් අරගෙන ඒකේ සමීකරණය ගොඩනගපු එක. ඇත්තටම අපි කරන්න ඕනේ මොනවා හරි ඔයගේ සම්බන්ධය අරගෙන ඒ සම්බන්ධයට අනුව සමීකරණයක් අපි යදුවා නම් ඒ සමීකරණයෙන් අපිට එනවා අපිට ওই කතා කරන රූපේ නැත්තම් ජාමිතික රූපේ සමීකරණය මොකද්ද කියන එක. ඊළඟට මම ඔයගලන්ට පැහැදිලි කරන්න උවමනායි අපිට ඔය කියන ජාමිතික රූප ටික හදාගන්න නැත්තම් මතක තියාගන්නේ කොහොමද කියලා. ඕම් බලන්න පුතා මම කරන දේ. ඕගොල්ලෝ අහලා තියෙනවනේ මම මුලින් පද ටික කියලා යන්නම්. අපිට සරල රේඛාව තියෙනවා. ඊට පස්සේ වෘත්තය තියෙනවා. අපි නම් වලින් පාවිච්චි කරනනේ. ඊට පස්සේ ඉලිප්සය කියලා කියනවා. ඊට පස්සේ පරාවලිය කියලා කියනවා. ඊට පස්සේ බහුවලිය කියලාත් කියනවානේ. අපි බලමු මේ කියන රූප අපි නැත්තම් ඇත්තට මෙයාගේ හැඩය කියන එක කොහොමද මතක තියාගන්නේ කියලා. මේවා හැදිච්ච හැටි බැලුවොත් එම බොහොම සරලයි පුතා. මෙන්න මෙහෙම බලන්න මම කරනවා පුංචි වැඩක්. මුලින්ම අපේ ජාමිතික රූපය මොකද්ද? සරල රේඛාවනේ. මම මේ සරල රේඛාවක් කියලා හිතන්නකෝ. මේ සරල රේඛාව මෙහෙම අල්ලලා මම මෙහෙම කරකවනවා. මේ මෙහෙම කරකවනවා. එතකොට මේ කරකවුවාම හැදෙන රූපය මම මෙන්න මේ කොළ දෙකෙන් ඔයගලන පෙන්නනවා. බලන්න මෙහෙම එකක් නේද හැදෙන්නේ කියලා. මෙන්න මේ විදිහට එක පැත්තකට අපේ මේ කඩලගොට්ට වගේනේ අපි මේකට කියන්නේ. හරි. ඔන්න ඔහම වෙන මේ පැත්තෙන් පොඩි වෙන මේ සරල රේඛාවනේ මගේ තියෙන සරල රේඛාව මම කරකුවා. මෙහෙම කරකෝ ගියා. එතකොට මේ පැත්තත් ලොකු වෙන, එහා පැත්තත් ලොකු වෙන රූපයක් තමයි හැදෙන්නේ. එතකොට මේ රූපය නැත්තම් මේ හැදෙන දේ අරගෙන මේක දැන් ත්‍රිමාණයිනේ. මේ ත්‍රිමාණ එකතලයක් නෙමෙයිනේ. එකතලයක් නෙමෙයි මේක ත්‍රිමාණ රූපයක්. මේ රූපය අරගෙන අපිට පුළුවන් ඔය හැදෙන හැඩ ටික පහසුවෙන් තේරුම් ගන්න. දැන් කරන්න ඕන මේකට තව තලයක් ඔයා අරගන්න. දැන් මේ හැදිච්ච රූපේට අමතරව තව තලයක් අරගන්න. ඒ තලය එකක් මෙහෙම ගාන්න මේක ලම්බකව කපන්න. මෙහෙම කපන්න. හරි කපනවා. දැන් මම ඔන්න එහෙම කපලා හැදෙන්නේ මොකද්ද කියලා බලමු. ඔන්න මම කපනවා එක. එක එක දැන් අපි කප යන්න හදන්නේ. මේක හරියට ලම්බකව කැපුවොත් මෙන්න මෙහෙම එන රූපේ නේ. හරි. මෙන්න මෙහෙම කපා ගත්තට පස්සේ ඔයා මේක දිහා බලන්නකෝ. මේක දිහා බලන්න. මෙන්න මේකට කියනවා මේ ලම්බකව කැපුවට පස්සේ මේ හැදෙන තලය මේකට කියනවා වෘත්තය කියලා. මේක තමයි වෘත්තය. මේ ටික වෘත්තය.
මම කරේ මොකද්ද මගේ මේ තිබිච්ච කරකෝපු අක්ෂ දෙක මෙහෙම තියලා ඒක කැපුවා ඕන තැනකින් කපන්න මෙතනින් දැන් මෙහෙම කැපුවොත් එහෙමයි මෙතනින් කැපුවොත් ඔයාලා හැදෙන වෘත්ත වෘත්ත හැදෙන ඊළඟට මම කරන්නේ මම මෙහෙම ලම්බකව කපපු එක පොඩ්ඩක් ඇල කරලා කපනවා මෙහෙම ඇල කරලා කපනවා හරි බලන්න ඇල කරලා කැපුවහම මොකද වෙන්නේ කියලා දැන් මම මේකත් මේ පෙන්වලා තිනා මේ මේක මේ වෘත්තය වෘත්තය මම පොඩ්ඩක් ඇල කරලා කපන්නයි හදන්නේ ඒ කියන්නේ මේ ටික මම ඇල කරනවා ටිකක් ඔන්න හැදි මෙන්න මේ හැදෙන හැටියට මොකක් කියලාද කියන්නේ පුතා ආ මේක තමයි ඉලිප්සය අපි ඉලිප්සය කියලා කියනවා අපි කියන්නේ පිටරේ වගේ කියලා කියන්නේ මේකේ නම තමයි ඉලිප්සය ඉලිප්සය එහෙනම් අපි වෘත්තය කැපුවා ලම්බකව මෙහෙම හැඩයට කැපුවාම ඉලිප්සය ආවා ඉලිප්සය ඊළඟට බලන්න මම කපනවා මේක පරාවලයක් හැදෙන ලෙස පොඩ්ඩක් මම රූපයට අරගෙන ගිහිල්ලා පුතා ඒක පැහැදිලි කරන්න මොකද මේ ඊළඟට මම පරාවලය කපන්න යනකොට මෙන්න මෙහෙම පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ දැන් පුතා මට මේක පරාවලයක් හැටියට කපන්න කරන්නේ මම මෙන්න මෙහෙම අක්ෂයකින් කපනවා ඒ කියන්නේ එක කොනකින් ඔහොම කපනවා කපනකොට පොඩි දෙයක් හිතන්න ඕනේ මෙහෙම දිගට මම තලයකින් කැපුවොත් සමහර විට මේ පැත්තත් කැපෙන්න පුළුවන් හැබැයි නොකපෙන ලෙස කපන්නත් පුළුවන් මොකද වෙන්න ඕන ඔයා මේ සරල රේඛාවේ තියෙන ආනතියට වඩා වැඩි ආනතියක් සැලකුවොත් වැඩි ආනතියක් සැලකුවොත් නැවත වතාවක් මෙයාම කැපෙන්නේ නෑ බුදා මේ තියෙන ආනතියට වඩා වැඩි ආනතියක් ගත්තොත් එක පොලකින් විතරයි කැපෙන්නේ හැබැයි මීට වඩා අඩු ආනතියක් සැලකුවොත් වාට තේරෙවි මේ පැත්තෙනුත් කැපෙනවා ඒ වගේම එහා පැත්තෙනුත් කැපෙනවා ඒ පැත්තකින් කැපෙනවා මම ආපහු මේක තියලත් පෙන්වන්නම් දැන් මෙහෙම තියලා මම කපන්න යනවා මේ අතට කපනකොට මගේ තලය සමහරවිට මේ පැති වදිනවා මේ පැති වදිනවා හැබැයි මම මේක ආනතිය වැඩ කරොත් මෙයාට වඩා ආනතිය වැඩි කළොත් මොකද වෙන්නේ මේක යාපහ වදින්නේ නැහැ මේ කැල විතරයි කැපෙන්නේ මේ කැල විතරයි කැපෙන්නේ එහෙමනම් බලන්න මම ওই විදිහට මෙහෙම කපනවා මෙහෙම කැලක් කපලා මේ මේ හැඩය සැලකුවොත් මෙන්න මේක අපි කියනවා පරාවලය මේ හැඩේ තමයි පරාවලය ඒ කියන්නේ මම පහළට යන්න ඕගලන් රූපයකුත් පෙන්වන්නේ මේකේ අපි මුලින් කතා කරපු වෘත්තය ඊට පස්සේ මෙන්න අපි කතා කරපු ඉලිප්සය සහ මෙන්න පරාවලයේ හැඩි මෙන්න පරාවලය දැන් එහෙමනම් බැරි වෙලාවක්වත් මම මීට වඩා ආනතිය වැඩි කළොත් මේකෙන් කැලලකුයි ඒ වගේම එහා පැත්තේ අනිත් එක්කෙනා ඉන්නවනේ මේ අනිත් පැත්තේ ඉන්නවනේ මෙයාගෙන් කොටසකුයි කොහොම කැපෙනවා මේකෙනුත් කැපෙනවා ඒ වගේම මේකෙනුත් කැපෙනවා එතකොට මට ඇතිච්ච උඩින් බලනකොට මගේ තලයේ කපපු දිහා බැලුවාම මේකෙන් කැපිච්ච කැලලත් පේනවා මේ පැත්තෙන් කැපිච්ච කැලලත් වෙනවා දෙපැත්තක් පේනවා ඒ දෙපැත්ත පේන වෙලාවේදී තමයි කියන්නේ අපි ඒකට බහුවලය කියලා මේ දෙපැත්තෙම කැපිලා පේනවා බහුවලය එහෙනම් පුතා ඔයගොල්ලන්ට ওই වචන ටික එතකොට දැන් තේරෙනවද අපි වෘත්තය ඉලිප්සය පරාවලය බහුවලය හැදුවේ මොකද්ද මුලින්ම සරල රේඛාව අරගෙන නේද මොකද ඔයගොල්ලන්ට ওই වචනවල තියෙන හැඩය මොකද්ද කියලා තේරුම් ගන්න එක උවමනා වෙනවා අපිට වැඩ කරගෙන යනකොට ඊට පස්සේ ඔය කියපු හැම හැඩයකටම අපිට සමීකරණය හදන්න පුළුවන් අර වෘත්තයේ සමීකරණය හැදුවා වගේ මොකද කරන්න ඕනේ ඒ එක එක රූපේට තියෙන ජ්‍යාමිතික ලක්ෂණය අරගෙන ඒ සඳහා අපි සමීකරණයක් හදන්නයි ඕන. අපි එහෙම කරගෙන යනකොට අපිට මේ සමීකරණය පහසුවෙන් ලැබෙනවා. පහසුවෙන් ලැබෙනවා. ඕගලන්ට පෙන්වීම සඳහා මම එහෙම සමීකරණය හැදුවට පස්සේ ලැබෙන ආකාරය මම පෙන්වගෙන යන්නම්. මේ බලන්න මම වෘත්තය කැපුවා මේ විදිහට හදුවට පස්සේ වෘත්තයේ සමීකරණයේ අවසානයේ මට මෙන්න මේ ආකාරයෙන් හදාගන්න පුළුවන් x වර්ග ධන y වර්ග ධන 2 gx ධන 2 fy ධන c සමානයි බිංදුවයි කියලා. මේකේ තියෙන විශේෂත්වය පුතා මතක තියාගන්න මේ x වර්ගයේ සහ y වර්ගයේ කියන පද දෙක තියෙනවා. ඒ පද දෙක සංගුණක දෙකේම සමානයි. එක හෝ නැත්නම් සමානයි කියලා තේරුම් ගත්තා නම් ඇති. ඊළඟට ඉලිප්සයේ සමීකරණයේ සංගුණ දෙක දෙක සමාන නැහැ. සංගුණ දෙක සමාන නැහැ. හැබැයි ඒ දෙන සම්බන්ධ වෙලා තියෙන්නේ මේ දෙන ධන අකුරෙම්මයි. ඊට පස්සේ පරාවලයට ගියාම
ඒක එයාගේ තියෙන සම්බන්ධය තමයි y සමානයි ax වර්ගය කියන්නේ එකක් වර්ග අනිත් එක්කෙනා වර්ග නෙමෙයි. හරි මුලින් අපි දැක්කේ දෙකම වර්ගනේ. එකක් වර්ග අනික වර්ග නෙමෙයි. ඊළඟ ආකාරයට ගියහම අපිට හම්බෙනවා x වර්ගය සහ y වර්ගය තියෙනවා. සංගුණ දෙක සමාන නැහැ. ඊට අමතරව මේ දෙන්න සම්බන්ධ වෙන්නේ ඍණ ලකුණකින්. ඍණ ලකුණකින්. මේක තමයි අපි කියන්නේ බහුවලය කියලා. හරි එහෙනම් අපි මේ තියෙන ආකාර තුන තේරුම් අරගත්තා. දැන් මම ඕගොල්ලන්ට තව බහුපද කියන සහ බහුපදවල හැඩය කියන එකත් මම ඉක්මනට ඕගොල්ලොත් එක්ක පැහැදිලි කරගන්නම්. බලන්න මම කියනවා y සමානයි ax වල n වෙනි බලයක් තියෙනවා නම් මේක තමයි බහුපදයක් කියලා කියන්නේ. n සමානයි 1 වෙනකොට බලන්න y සමානයි ax. මේක සරල රේඛාවන්නේ. අපි කතා කරේ මුලින්නේ මූලක්ෂය හරහාගේ සරල රේඛාව. n සමානයි 2 වෙනකොට y සමානයි ax වර්ග. නම් අපි වුණා දැන් පොඩ්ඩක් ඉස්සලා කතා කරේ පොත මම කෝ එක්කෙනෙක් වර්ග අනිත් එක්කෙනත් එක සම්බන්ධ වෙනවා. අපි ඒකට කියනවා පරාවලයක් කියලා. n සමානයි ඍණ 1 වෙනකොට ඍණ 1 වෙනකොට සමීකරණය බලන්න y මේ a බෙදීම x එක යටට යන මොකද ඍණ 1නේ. එහෙමනම් මේ ආකාරයෙන් ලියන එක ඇත්තටම බහුවලයක් කියලා අපි කියනවා. මම ඇත්තටම මුලට ආපහු යන්නම්. මොකද බහුපලයේ පදයේ බහුවලය ලියන වෙලාවෙදි පුතා මේක අපිට ඉදිරිපත් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. සමීකරණය එකක් තමයි මේ තියෙන සමීකරණය. බලන්න මේකම ලියන්න පුළුවන් xy සමානයි c කියලා. කොහොම ලිව්වත් ඇත්තටම ඒකත් වෙන්නේ අපේ බහුවලයම තමයි. එහෙමනම් බලන්න දැන් මම මේ තුන්වෙනි තැනට ගියාට පස්සේ එහෙනම් මට සමීකරණය හම්බෙන්නේ කොහමද? මේක බහුවලයක් ලෙසින්. බහුවලයක් ලෙසින්. එහෙමනම් පුතා අපි බලන්න දැන් මෙතෙක් වෙනකන් කතා කරපු දේවල් බැලුවොත් එහෙම ඕගොල්ලෝ විතුරු හැඩ ටික අඳුරනවා. ඒ වගේම මූලික බහුපදවල හැඩ ටික අඳුරනවා. මොකද එහෙම අපි අඳුරගත්තාම අපිට ඉතුරු වැඩ ටික ඇත්තටම කරගෙන යන්න පහසු වෙනවා. මොකද අපි ඒකේ තියෙන හැඩය දන්නා නිසා. එහෙනම් පුතා අපි මේත් එක්කම අද දවසේ තියෙන වැඩ කටයුතු නැත්තම් අපේ පාඩම මෙතනින් අහවර කරමු. ඇත්තටම අපි මේ ඕගොල්ලන්ගේට නැත්තම් අපේ මේ රටේ ඉන්න ඉගෙන ගන්නා ළමයි වෙනුවෙන් මේ කරගෙන යන උපකාරයට අපි සියලු දෙනා මේ නාලිකාවේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සියලු දෙනාගේ ගුණ නැන දියුණු කරගන්න මෙවැනි උත්සාහයක් යෙදিলা ඒගොල්ලන්ගේ කාලය කැපකිරීම කියන එක ඔය සියලු දෙනාට වටින දෙයක්. එසේ කියමින් අද මම අපේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ආයි ආයි බවන්.